कखयो निभानं द्वेषखयो निभानं मोहखयो निभानं। तेरुवान सरनाई अनंत संसार गमन की उत्तरेत्रो निर्वाण मार्गेम निवनम प्रार्थना करगन पारमिता पुरला श्रावक पारमितावें केले पेमिनी श्रावक पारमिताव पूर्णतेट पात उतुम्मु बुद्ध श्रावक्यान तिरिसा एक राशी वेला इन्नवा अमामैनी लोतुरु शांति नायक सम्मा संबुद्ध पियानन हासेगे परम उत्तरेतर श्री सद्धर्मी आसन्नत අද දවස ජීවිතේ තව එක දවසක් වශයෙන් උදා වුණ මේ දවස උදා කරන්නට සංසාරේ වසර කෝටි ගාණක් දුක්ින්ද තථාගතයන් වහන්සේගේ පරම නිර්මල ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරනවා කියන්නේ මේ විශ්වයේ පරම දුර්ලභ කාර්යයක්. බොහෝ මිනිසයන්ට නොවැටුණාට බුදු පියාණන් වහන්සේගේ අමා දහම අහනවා කියලා කියන්නේ මේ විශ්වයේ පරම දුර්ලභ කාර්යයක්. සද්ධම්මෝ පරම දුර්ලභෝ සද්ධර්මයේ පරම දුර්ලභයි. කාට වැරදුනත් වරදින්නේ නැති එක මුතුමන් වහන්සේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ. එහෙනම් උන්වහන්සේගේ බුද්ධ ශ්‍රී මුඛයෙන් දේශනා කොට වදාළ බුද්ධ වචන කියන්නේ නිකම් මේ මිනිස්සු ආවට ගියාට කියන වචන වගේ නිකරුණේ මේ හිතළු නෙවෙයි. සම්මා සම්බුදු පියාණන් වහන්සේ කියන්නේ විශ්වයම අවබෝධ කරගත් උතුමන් වහන්සේ. එතකොට උන්වහන්සේ දේශනා කරනවා නම් සද්ධම්මෝ පරම දුර්ලභෝ කියලා. සද්ධර්මයේ පරම දුර්ලභයි කියලා. එහෙම දේශනා කරන්නේ මොනතරම් අවබෝධයකින් යුක්තවද? උන්වහන්සේ මේ විශ්වයේ දිගපළල දැකලා මේ සත්‍යයකට උරුම වන සමාන අවස්ථාගෙන විමර්ශනාත්මකව දැකලා මේ සංසාරේ දිගපළල දැකලා මේ සියලු සමුදය නිරෝධය ධර්ම විනිවිද පරතරතික් දැකලා ඒ අසහාය අසම සමූ සර්වඥතා ඥානීය සහ අනාවරණ ඥානීය කියන අසිරිමත් වූ මහා බුද්ධ ඥානියන්ගේ යල්ල අවබෝධ කරගන්න විශේෂ දේශනා කරා. ඒ නිසා අපිට අපේ ඥාන මට්ටමට වැටෙන ප්‍රමාණයට අනුව අපි යමක් තේරුම් ගන්න. ඉතින් සම්මා සම්බුදු පියාණන් වහන්සේ උන්වහන්සේගේ අසම සම අවබෝධයෙන් පෙන්වා කොට වදාළ ඒ උතුම් වූ සත්‍ය අපි උපරිම වශයෙන් අවබෝධ කරගන්නට වැරදරන්න ඕන. එතනයි නිවන තියෙන්නේ. ඒ නිසා परम दुर्लभ संबुद्ध भाषित श्री सद्धर्मी श्रवणी करबीन अवस्था परम दुर्लभ अवस्था मुखद हेम किया मे जीवित मे संसार गमन गर्ता मे जीवित गर्ता बहु अवस्था गतवेलाती वेडक नैति हिस्तेवल निशा इकमदे नवत नवत सिद्धवना सिद्ध विनवने जीवित हयाखतर तेरी वायसी मेदक्वा उब අත්ින් දද්දකීම් ගැන සලකා බැලුවොත් එකම දේ නැවත නැවත කීවතාවක් සිද්ධ වුණාද? එකම දේ කිව්වහම එක එක ස්වරූපයන්ගෙන් නමුත් එකම අද්දැකීම් කීවරක් ලැබුවද? කොච්චර සුලභ දේවල් වලට ජීවිතේ මුහුණ දීලා තියෙන්නේ? මේ ජරා ව්‍යාධිය මරණය ශෝක පරිද දුක් දොමන පායස රාග දේශ මොහොකේ 11 කින්දර කොච්චර සුලභද? කොච්චර සුලභද? මුළු සසර පුරාම जरावत सोयन मरणी सुलभ එහෙනම් ඒ ජරාවෙන් මුදවන ඒ මරණයෙන් මුදවන ඒ අජරාමර අමන අජරාමර අමා නිවන උදාකර දෙන ඒ සද්ධර්මය කොච්චර පරම දුර්ලභද? මොකද මේ අනවරාග සංසාර ගමනේ අසාර භාවික සත්‍යයක් වශයෙන් භවෙන් භවයට මේ පැවතාපු මේ සසර ක්‍රියාවලිය තුල කවදා නමුත් ඒ අජරාමර අමා ධම යමා නිවන පිළිබඳ ඒ උත්තරීතර ශ්‍රී සද්ධර්මය අසන්නට අවබෝධ කරගන්නට අවස්ථාවක් ලැබුණා නම් අද මේ මොහොතේ මේ ස්ථානයේ ඔබත් අපත් කිසිවෙක් නෑ.
එනිසා අපි තේරුම් ගන්න ඕන මේ සංසාරය පුරා නොලැබිච්ච පරම දුර්ලභ අවස්ථාවක් උදා වෙච්ච මොහොතක්. එනිසා ඒ පරම දුර්ලභ ශ්‍රී සද්ධර්මය ඉතාම උවමනාවෙන් සෝතවදානි කන්දීල අවබෝධ කර ගන්න ඕන. මේ කන් දෙකට ඕන තරම් නිස්සාර දේවල් ඇහිලා තියෙනවා. තුට්ටුවක් වටින්නේ නැති ශබ්ද බද්ද ඇහිලා තියෙනවා. ඒ ශබ්දයන් අතර ඒ හරයක් නැති වචන අතර යම්කිසි සාර වූ වචනයක් ඇත්නම් යම්කිසි බ්‍රහ්මත් බ්‍රහ්මස්වාදය ලබා දෙන්නා වූ යම්කිසි උතුම් වූ ශබ්දයක් ඇත්නම් ඒ ශ්‍රී සද්ධර්මියම විතරයි. ඒ ශ්‍රී සද්ධර්මයේ ශබ්දය ඒ සද්ධර්මයේ වචනයයි. එහෙමනම් ඒ උතුම් ශබ්දයේ උතුම් වචනය ඇහෙන වෙලාවේ ඒ උතුම් දහම් රණබෙර වැයෙන වෙලාවේ සියලු දෙනා උද්‍යෝගීව සුසමාරද්ධාය නිවන පිණිස ආරම්භ කරන ලද වීරිය යුක්තව මේ උතුම් ධර්ම දේශනාවට කන් දෙන්නට ඕන අදිෂ්ඨානයක් ඇති කරගන්න ඕන. තං සුනාතහ සාදුක්ඛං මනසිකරෝත. අතරයක් තිස්සේ තිබුණා ක්‍රමවේදයක් ඔබත් දකින්න ඇති. පන්සල් පෙරිලා ගියේ මහලු අම්මල තාත්තලගේ වයසක උපාසක උපාසිකාවන්ගේ. ඒකෙවේ මේ සම්බුද්ධ ශාසනය සුදු කෙස් ඇත්තන්ටයි ඒ කාලේ පැවරිලා තිබුණේ. ඔබ දකින්න ඇති ඕනම පොයේ දවසක් ගිහිල්ලා බලන්න පන්සලකට ගියෝ තනි කරම ඉන්නේ වයසක උපාසක අම්මල උපාසක තාත්තල. එක තරුණියක් දකින්න නැහැ. ඉතින් ඊට පස්සේ ඒ යන සමාජයේ ඒ ක්‍රමවේද ඉස්සරහට යනකොට ඊට පස්සේ දැන් ඒ වයසක අම්මල තාත්තලගේ දරුවෝ ඒ අය කසාද බැඳලා ඒ අයටත් දරුවෝ ලැබිලා ඒ අය වයසට ගියාට පස්සේ ඒ අයත් ওই විදිහටම පන්සලට එනවා. අනාගත කාලේ එදාට ඔවුන්ගේ දරුවෝ පන්සලේ පස්පා ගන්නෑ. ඔවුන්ටත් බැරි වෙලා මරණ වය දැනුණාට පස්සේ පන්සලට එනවා. මේව දැක්කට පස්සේ අන්‍යාගමිකය ඇතුළු ඒ වගේම බුදුදහම කෙරෙහි යම්කිසි නැඹුරුවක් තියෙන පිරිස් කල්පනා කරනවා. එතකොට මේ බුදුරජාණන් වහන්සේගෙන් පිහිට තියෙන්නේ ශ්‍රී සද්ධර්මය ආරි මහා සංඝරත්නය පිහිට තියෙන්නේ ත්‍රිවිධ රත්නය පිහිට හොයන්නේ ලැබෙන්නේ වයසට ගියාට පස්සේ කියලා වැරදි අදහසක් සමාජගත වෙන්නේ. සමහර වයසක උපාසකම්මල තාත්තලා කියනවා අපේ කන් වලට වැහිලා තියෙනවා තරුණ ළමයි වැඩිය පන්සලට යන්න හොඳ නැහැ කියලා. මොකද ඒකට හේතුව ධර්මය ඒ මාර ආවේශය ධර්මය අවබෝධ වුණොත් ඔවුන් කළු කෙස් ඇති වියේදීම ධර්මයට යොමු වෙනවා. එහෙම වුණොත් මේ අසාර කාමය සහිත මේ ලෝක වැඩපිළිවෙලින් නිදහස් වෙනවා. වයසට ගියත් අසත්පුරුෂකම ඇරුන් නැත්නම් නිකම් නිකන් නම් වයසට ගිහින් තියෙන අර ගහක් පර්වතයක් වයසට යනවා වගේ නිකම් නිකන් ඇඟ රැලි වැටුණා කොණ්ඩෙ සුදු වුණා දත් ටික හැලුණා ඔච්චරයි නම් වෙලා තියෙන්නේ. ඥානීය මොහුකුරා ගියේ නැත්නම් ඒ අසත්පුරුෂ මිනිස්යාන්ට හිතෙන්නේ මේ ධර්මයෙන් ප්‍රයෝජන ලැබෙන්නේ මැරෙන්න ආසන්න වුණාට පස්සේ කිය. එතකොට තමයි හැරමිටි ඇනෑන පන්සලට එන්නේ. ඒ ආවහමත් ඇස් දෙක පේන්නෙත් නැහැ කන් දෙක ඇහෙන්නෙත් නැහැ. ඉඳගත්තුත් නැගිටින්න බෑ නැගිට්ටොත් ඉඳ ගන්න බෑ. ඉතින් මොන ධර්මයේද? ඊට පස්සේ මොකද කරන්නේ? හාමුදුරුවෝ බණ කියනවා උපාසකම්මල උපාසක තාත්තල එක්ක ඉදිකිරනවා. එහෙම නැත්නම් මොන හරි උපදූපයක් කතා කරනවා. ඉතින් අනේ තථාගතයන් වහන්සේගේ ශාසනය සැඟවිලා යනවා ලෝකෙින්. එහෙම තමයි වුනේ. ඊට පස්සේ හාමුදුරුවෝ කල්පනා කරනවා ටික දවසක් යනකොට යකෝ මෙබඳු පිරිසකට බණක් කියලා වැඩක් නැහැ. ඊට වැඩි හොඳයි මමත් කුටියට වෙලා මොනවාරි මගේ වැඩක් කරගත්තා නම් කියලා හාමුදුරුවෝ පැත්තකට වෙලා සද්ද නැතුව ඉන්නේ. ඊට පස්සේ තිල් ගන්නවා කිව්වේ උදේ ආව ඉටිකොලයක් දාගත්තා වාඩි වුණා නිදි කිර කර හිටියා ගෙදර ගියා. පොය දවසේ ඔච්චරයි සිද්ධ වුණේ. නිදි කිර කර ඉඳලා ගෙදර ගියා නම් තවත් හොඳයි. ඉතින් එදාටත් ලෝකෙම තියෙන ඕපදූප කතා කරලා තවත් පෞරැස් කරගෙන තමයි යන්නේ. මෙහෙම වුණහම සම්බුද්ධ ශාසනයක් ඉතුරු වෙන්නේ නැහැ. සම්බුද්ධ ශාසනයක් ඉතුරු වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ශාසනය කියලා කියන්නේ මහලු පිරිස්වලට මරණ බය නැති කරලා දෙන තැනක් නෙවෙයි, ශාසනයක් නෙවෙයි. පන්සල් කියලා කියන්නේ වැඩිහිටි නිවාස නෙවෙයි. දැන් මේ මෙහෙම ගෙවුවාම වැඩිහිටි ආච්චිලා තියලා එහෙම නැත්නම් ඒ වයසක උපාසකම්මල තාත්තලා තරහ වෙන්න එපා. නුවණින් හිතලා බලන්න. ඔබ ඇයි එච්චර ප්‍රමාද වුනේ? බුදු පියාණන් වහන්සේ ගාවට එක්තරා අවස්ථාවක එනවා
අවුරුදු 120ක් වෙච්ච මහලු බ්‍රාහ්මණි දෙන්නේ ඇවිල්ලිවල බුදු පියාණන් වහන්සේට කියන භාග්‍යතුන් වහන්ස අපට කුසලයේ දේශනා කරන්න කියලා අවුරුදු 120යි බුදු පියාණන් වහන්සේ ආන අවුරුදු 120ක් ගිහිල්ලා උඹලට කුසලයේ කියන එක තේරුම් ගන්න බැරි වුණා අවුරුදු 120ක් ගිහිල්ලා මේ කුසලයේ තේරුම් ගන්න කාලයක් වෙන් කරගන්න බැරි වුණා දැන් මේ මරණය පිණිපෙණිද කුසලයේ ගැන අහන්නේ කියලා ඉතින් ඒ නිසා නමුත් කරුණාවෙන් කියලා දෙනවා නමුත් දැන් මේ ධර්මයේ තියෙන උද්ධපබ්බචිත කියලා සූත්‍ර දෙකක් පඨම උද්ධපබ්බචිත සූත්‍රය ද්විතීය උද්ධපබ්බචිත සූත්‍රය උද්ධ කියලා කියන්නේ මොකද්ද වෘද්ධියටපත් මහලු වෙච්ච පබ්බචිත කියන්නේ පැවිද්ද මහලු උද්ධභාවයටපත් පැවිදි පිරිස වලට කියන උද්ධපබ්බචිත අන්න ඒ අයගේ තියෙන ඒ අයට ලැබෙන විපාක ගැන අන්න සූත්‍ර දෙකක්ම තියෙනවා උද්ධ පඨම උද්ධපබ්බචිත ද්විතීය උද්ධපබ්බචිත කියලා ඒ සූත්‍ර දෙකේ තියෙනවා වයසට ගිහිල්ලා මහලු වුණාම සිද්ධ වෙන ඇබැද්දිය කියන දෙයක් තේරෙන්නේ යමක් මතක ශක්තියක් හිටින්නේ නැහැ ධාරණය වෙන්නේ නැහැ ඊළඟට ඇටුවම් බහැපු විඥාන තියෙන ඒ නිසා බුදු පියාණන් වහන්සේ අවවාද කළත් ඒ වැරදි නම් හදාගන්නේ නැහැ ගති නම් යන්නේ නැහැ ගලිය ගැහුවත් ඊළඟට කිසිම දෙයක දක්ෂයෙක් වෙන්නේ නැහැ බණ අහන්න ගියත් නිදි කිරණ එක විතරයි සිද්ධ වෙන්නේ ඉතින් ඒ වගේ ওই විශාල විපාක ගොඩක් පෙන්ලා දීලා තියෙනවා උද්ධපබ්බචිත යන්න ලැබෙන ආදීනව කියන්නේ වයසටම ගිහිල්ලා පැවිද්දට આવොත් කෙනෙක්ට සිද්ධ වෙන දේ අපේ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ශාසනයේ ඉතාම සුළුතරයක් විතරයි සඳහන් වෙන්නේ විශේෂයෙන් ඔය රාද මහරහතන් වහන්සේ චක්කුපාල මහරහතන් වහන්සේ බක්කුල මහරහතන් වහන්සේ මාළුක්‍ය පුත්ත මහරහතන් වහන්සේ ආදී ඉතාම සුළුතරයක් වූ මහරහතන් වහන්සේලා විතරයි අවුරුදු 80ක් ආදී මේ වයසට ගිහිල්ලා පැවිදි වෙලා ඒ උතුම් අරිහත් ඵලයට ළඟාවෙච්ච උතුමේ ගැන සඳහන් ඉන්නේ අනිත් ඔක්කොම ඉන්නේ තරුණ පිරිස්. ඒ උන්වහන්සේලාත් විශේෂ හේතු දිවිච්ච නිසා. ඉතින් ඒ නිසා මේ සඳහන් කරන්නේ මේ කුමක්ද කියලා හොඳින් නුවණින් තේරුම් ගන්න ඕන. මේ අම්මලා තාත්තලා විශේෂයෙන්ම. අම්මලා තාත්තලා හිතන් ඉන්නවා නම් දැන් මෙතන උනත් වැඩිපුරම බණ අහන්නේ අම්මලා තාත්තලා වයසට ගිය. වයසට කියන්නේ අඩු උතරෙන් මැදි විය හරි පැන්න. තරුණ පිරිසුත් ඉන්නවා. ඒක තමයි මම මේ සඳහන් කරන විශේෂයෙන් මේ මතු කරන්න හදන කාරණාව. දැන් වැඩි හරියක් ඉන්නේ අර මැදිවිය පැන්න අය. දැන් ඒ අයටත් දරුවෝ ඉන්නවා. තරුණ දරුවෝ. දැන් බලන්න ඕන අම්මයි තාත්තයි මේ වෙලාවේ මේ බණ අහනවා. දරුවෝ මොකද කරන්නේ කියලා. එක්කෝ දරුවෝ පරිගණකයක මොකක් හරි ඔබෝබ ඇති. එක්කෝ ක්‍රීඩාවක යෙදෙනවා ඇති. එහෙම නැත්නම් සින්දුවක් අහනවා ඇති. එහෙම නැත්නම් නිකන් ඔන්නෝහේ පාරේ ඇවිදවිදි ඉන්නවා ඇති. මෙහෙම දෙයක් තමයි කරන්නේ. එක්කෝ දුරකථනමක ඇමතුමක් ඇති. මොකක් හරි මෙලවටත් නැති පරලොවටත් නැති දෙයක් තමයි මේ වෙලාවේ දෙය කරනවා ඇත්තේ. එතකොට ඒ දෙමාපියොත් හිතනවා නම් අපි වගේ වයසට ගිහිල්ලායි දරුවෝ ධර්මයට යොමු වෙන්න ඕන කියලා අන්න වරද්ද ගත දැන. හිතන්න එපා. කාරණා කිහිපයක් තියෙනවා පැත්තෙන් සිහිපත් කරන්න කිව්වා. දැන් අම්මලා තාත්තලා හිතන් ඉන්නවා දරුවෝ වයසට ගියා. දරුවෝත් වැඩි වියටපත් වෙලා මැදි වියට ආවට පස්සේ ධර්මය අහන්න ඕන කියලා. ඔබ අම්මා තාත්තා හැදින දරුවන්ට දෙනවද සාධිකයක්? මරණයටපත් වෙන එකක් නැහැ කියලා එච්චර කාලයක් ජීවත් වෙයි කියලා. දෙන්න පුළුවන් ද බල සාතිකය. එහෙනම් මේ අවිනිශ්චිත ජීවිතය ගත කරන්නේ උඩට ගත්ත හුස්ම පොද පහළට දාන්න ඉසෙල්ලා මරණයටපත් වෙන්න පුළුවන් මරණය පැමිණෙන්න පුළුවන් ජීවිතයක් ගත කරන අපි අනාගතය ගැන ওই වගේ මෝඩ සිහින දකින්න එක දැන් හරි නතර කරන්න ඕනේ. ඒ නිසා වර්තමාන මොහොතේ සිහි බුද්ධියෙන් ජීවත් වෙන ජීවිතයක් ආරම්භ කරන්න ඕන ප්‍රඥාවෙන් යුක්තව වාසය කිරීම ආරම්භ කරන්න ඕන. එහෙනම් අන්න එදාට ඔබට පෙනේවි තමන් දරුවෝ කෙරෙහි ඇත්තටම කරුණාවක් තියෙනවා නම් ආදරයක් දයාවක් තියෙනවා නම් ඒ දරුවන්ට යන්තම් 6ක් 4ක් තේරෙන වයස කියලා කියන්නේ මොකක්ද බලන්න 6ක් 4ක් තේරෙන වයස කියලා එකක් තියෙනවා අපි පොඩි පොඩි දරුවෙක් දැක්කොත් කියනවා 6ක් 4ක් තේරෙන වයස දරුවෙක් එහෙම නැත්නම් 6ක් 4ක් තේරෙන ඇති නොදරුවෙක් කියලා 6 4 කියලා කියන්නේ 6 කියන්නේ චාතුර්මහරාජික තවතිසා යාම තුසිත නිම්මාන රති පරිණිමිත වසවත්ති කියන දිව්‍ය ලෝකයි 4 කියන්නේ නරකය තිරිසන් ප්‍රේත අසුර කියන සතර අපාය. එතකොට හතර කියන්නේ පාපය. පව් කරාම සතර අපායට යනවා. හය කියන්නේ පින. පින් කරාම දේව සුගතියට යනවා ස්වර්ගයට යනවා. එහෙනම් අපායයි ස්වර්ගයයි. එහෙනම් මෙන්න මේ අපායයි ස්වර්ගය කියන්නේ හොඳ නරක. හොඳ නරක තේරුම් ගන්න පුළුවන් වයස කියන එකටයි අර හයක් හතරක් තේරෙන වයස කියන්නේ. එහෙනම් අන්න ඒ වයස මොකද්ද? ශ්‍රද්ධාව පිහිටවන්න හොඳ වයස. එනම් බලන්න 6ක් 4ක් තේරෙන වයස කියන ඔබටම තේරෙනවනේ යන්තම් හොඳ නරක තේරුම් ගන්න පුළුවන් වෙනකොටම දරුවන්ව ශ්‍රද්ධාවේ පිහිටවන්න ඕනේ. ඒක තමයි හැම අම්මා තාත්තා කෙනෙක්ම කරන්න ඕන වැදගත්ම දේ ජීවිතේ.
ඔයදේ නොකර මොනදේ කරත් මතකතියාගන්න ඔයදේ නොකර මොනදේ කරත් ඔබට ඉතුරු වෙන අනාගතයේ පසුතැවීමක් විතරයි ආයේකාන්ත සත්‍යයක් කියලා. දරුවන්ව ශ්‍රද්ධාවේ පිහිටවන්නේ නැති අම්මටයි තාත්තටයි අවසානි උරුම වෙන්නේ පසුතැවීම විතරයි. මොකක් හරි මහා සාංශාරික පුණ්‍ය මහිමයක් තිබිලා ඒ දරුවා නියත කාණ්ඩයේ දරුවෙක් කියලා, ඒ දරුවා කාගෙන්වත් උපකාරයක් නැතත් ඔය විදිහෙන් හරි කල්යාණ මිත්‍රයන් හොයාගෙන ශ්‍රද්ධාවේ පිහිටලා යහපත් දරුවෙක් යහපත් මිනිස්සෙක් ආර්ය ශ්‍රාවකෙක් වුණොත් මිසක් නැත්තම් අනිවාර්යෙන්ම ඒ දරුවා නිසායි දෙමාපිය දුක් විඳිනවා. ඒ වගේම මේ දරුවා දුක් විඳිනවා අවසානයේ අම්මයි තාත්තයි දරුවෝයි අත්වැල් බැඳගෙන සතර අපායට යන. ඒ නිසා ඉස්සෙල්ලම ශ්‍රද්ධාව ඇති කරන දරුවෝ තුල අද මේ පවතින මේ තරංගවාදී මේ තුච්ච නින්දිත වාණිජවාදී ක්‍රමවේදයේ යටතේ මේ සමාජ ක්‍රමයේ යටතේ අම්මල දාත්තල කොච්චර ඔල මොට්ටල විදිහට වැඩ කරන්නේ ඉස්සෙල්ලම කල්පනා කරන්නේ අර හයක් හතරක් තේරෙන වයසේදී ශ්‍රද්ධාව පිහිටවන්න ඕන වයසේදී කරන්නේ මොකද්ද දරා ගන්න බැරි තරම් දැනුමක් ඉගෙනුමක් ඔලුවට ඔබ්බන්න හදනවා උස්සගෙන යන්න බැරි පොත් මිටියක් කරේ තියලා ගැට ගන්නවා හරක් කරත් ඇදගෙන යන වගේ දරුවෝ පොත් ඇදගෙන යනවා ඉස්කෝලේ හරක් තමයි අන්තිමට බිහි වෙන්නේ කුඩා කාලෙදී ධර්මයේ කියලා දෙන්න ඕන වයසේදී ශ්‍රද්ධාව පිහිටවන්න ඕන වයසේදී ධර්මයේ කියන වචනේවත් ඇහෙන්නේ නැහැ දරුවට ශ්‍රද්ධාව කියන වචනේවත් අර්ථය දන්නේ නැහැ ලොකු උනා කුඩා නෙමෙයි අවුරුදු 20ක් 30ක් වුණා සමාජයට දන්නේ නැහැ සමහර මිනිස්සු ඉතින් ඊට පස්සේ මොකද වෙන්නේ එබඳු මිනිස්සුන්ගෙන් යුක්ත සමාජයක මොකද වෙන්නේ කුඩා කාලේදී අම්මයි තාත්තයි පුරුදු කළේම තරංගවාදී ලෝකයේත් එක්ක මේ වාණිජවාදී පාරිභෝජනවාදී සමාජයත් එක්ක හැසිරෙන විදිය. ඊට පස්සේ ඒ දරුවෝ ලෝකේනට ධර්මයක් හෝ සත්තු වගේ හැදිලිවර වෙලා අවසානයේ මොකද වෙන්නේ? ලොකු වෙලා මේ කාම ලෝකේ ඇති වෙනකන් සැරිසරලා එහෙම ගිහිල්ලා ගිහිල්ලා කවදාද දසක හොම්බ බිම ඇනෙන දවසක් එනවා. අන්න එදාට මතක් වෙනවා පන්සල. ඇයි ඒ? තව ටික දවසකින් මරණය එන්න පුළුවන්. ඊට පස්සේ මේ මරණයෙන් කොහොම හරි ගොඩ දාගන්න මරණයෙන් සතරපාරටයයි නිරේටයයි පෙරේතෙක් වෙයි කියන බයට මරණ බය නිසා පන්සලට එනවා මිසක් ඒත් බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නය කෙරෙහි ගෞරවයෙන් වෙන්නේ මම ඕනතරම් අපි දැකලා තියෙනවා ඒබඳු වයසක උපාසක අම්මලා උපාසක තාත්තලා තුල තිබුණේ සුදු කමිසෙයි සුදු සරමයි සුදු රෙද්දයි හැට්ටේ සුදු උතුරු සළුවයි විතරයි ඇතුළ කළුයි එහෙම මිනිස්සු අපි දැකලා තියෙනවා ඒසයි බඳු මිනිස්සු වෙන්න එපා. ඒ බඳු මිනිස්සෙක් වුණොත් එහි ප්‍රතිඵලයක් ඔබට මිසක් අපට නෙවෙයි. අපි බුදුරජාණන් වහන්සේගේ නාමින් ධර්මයේ පෙන්වා දෙනවා පමණයි. මේ කියන අදහස් වලට මේ බුදුරජාණන් වහන්සේගේ නාමින් පෙන්වා දෙන්නේ ධර්මයේ. ඔබ තේරුම් ගන්න ඕන දැන් හරි ප්‍රමාද නොවි තමන්ගේ දරුවන්ව ධර්මයට යොමු කරන්න. ඒ නිසා වයසට ගිහිල්ලා හිස සුදු වෙලා ඇවිද ගන්න බැරි වෙනකන් ඉන්න එපා පන්සලට එන්න බණ අහන්න තරුණ කාලෙදිම දරුවන්ට ධර්මයේ දෙන්න කළු කෙස් ඇති වයසේදිම යෞවනයේ ඉන්නකොටම භද්‍ර යෞවනයේ ඉන්නකොටම දරුවන්ට ධර්මයේ ළඟා කරලා දෙන්න එදාට මේ සමාජයේ අතිශය ශ්‍රේෂ්ඨ සමාජයක් බවට පත් වෙනවා අය ගැන හොයන්න දෙයක් නැහැ සැකයක් නැහැ වාදයක් නැහැ දරුවන්ට ධර්මයේ ළඟා කරලා දෙන්න ඕන මේ ජන සමාජයේ හැමෝම අහනවා ප්‍රශ්නයක් කොතනින්ද අපි මේක පටන් ගන්නෙ කොහොමද මේ වැරද්ද නිවැරදි කරගන්නේ දැන් ඉතින් අස්වැය ගිහින් ඉවරයි ඉස්තාලේ වහන්න තේරුමක් නැහැ දැන් යන අදිවසින් ඒ කතා හෙනවා අඳුරට සාප කරන එක දැන් හරි නතර කරලා පහනක් දැල්ලමු දැන් හරි දරුවන්ට ධර්මයේ ළඟා කරලා දෙන්න එතකොට අනාගත සමාජය හරි යහපත් සමාජයක් වේවි එහෙම නැතුව ඔබ ඉන්නේ වයසට ගියාට පස්සේ පන්සලට එන්න නම් එහෙනම් බලාපොරොත්තු වෙන්න මරණයෙන් පසු සුගතිය නෙමෙයි දුගතිය ඒකාන්තයි අය වයසට ගියාට පස්සේ මොන බනද වයසට ගියාට පස්සේ මේ තුච්ච නින්දිත සිතද තරුණ කාලේදී දමනය කරගන්න බැරි මිනිහාට වයසට ගියා මොන දමනියක්ද යන්නේ නිරේටම තමයි යන නිරේ මහලුකු නිරයක් කරගන්න තමයි අර පන්සලට එන්නේ සමහර විට වයසට ගිහිල්ලා ගෙදරම හිටියා නම් කුඩා නිරේකට යන්න පුළුවන් මැරිලා මහ නිරේකටම යන්න ඕන නිසා තමයි හැරමිටියන යන පන්සලට එන්නේ දාට හොඳට මතක තියාගන්න මරණින් පසු ඔබට ඕන විදිහට ජීවිතයේ තීරණය වෙනවා නම් එනම් සම්මා සම්බුදු පියාණන් වහන්සේ කෙනෙක් ලෝකේ පහළ වින්න ඕනේ